හැබැයි බාර් පර්මිට් 478ක් දෙන්න යනවා. දැන් මොකයි සුරාපොත් දෙපාර්තමේන්තුව අපිට කිව්වේ? අරක්කු ආදායම ඉලක්කගත ප්‍රමාණය ලැබුණේ නැහැ. ලැබුණ නැතුනම කිව්වේ මොකද්ද? මිනිස්සු දැන් බොන්නේ නැහැ. මොකද ගණන් අරක්කු භාවිතයේ 125කින් අඩු වෙලා. ඔකයි අපිට කිව්වේ. ඉතින් අරක්කු භාවිතයේ 125කින් අඩු වෙලා තියෙනවා නම් 6000 පොලක අරක්කුත් විකුණනවා නම් නේද? මේ අවුස්සේ තවත් 478ක් මොකටද? කාටද? නේද රුණාත? දන්නානේ தත්වේ. මේක අනිවාර්යයෙන්ම අත යටින් විකුණන ගණදෙනුවක් වෙනවා. දැනට 37 දෙනෙකුට දීලා තියෙනවා. මේ 478. මේක ආරංචිය හැටියට කෝටි 4-5ට මේ බලපත්‍රයේ විකිණෙන තත්ත්වයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මේක එක්තරා ආකාරයකට දේශපාලන අල්ලසක්. මේ ගැන මැතිවරණ කොමිසම ක්‍රියාත්මක විය යුතුයි. සුරාමදු කොමසාරිස් අපි ගෙන්නුවා. එතුමාට අපි උපදෙස් දුන්නා මේ වැඩේ මේ විදිහට කරන්න එපා කියලා. මේ විදිහට මේ වැඩේ කරන්න ඔහුටයි තියෙකුත් නැහැ. මේ බලපත්‍ර අවසාන වශයෙන් අත්සන් කරන්නේ මුදල් ලැබෙති. මුදල් ලැබෙති කියන්නේ ජනාධිපති. එතුමාටත් අයිතියක් නැහැ මේ විදිහට කරන්න. මොකද 6000 පොලක අරක්කු විකුණනවා. තව 478ක් දාන්න හැකියාවක් නැහැ. නමුත් දැන් දැනටම 37ක් ඇති කරලා තියෙනවා. කප්පම. ඊළඟට සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුට ලැබිච්ච වරප්‍රසාදයක් මේ වාහන බලපත්‍රය. හිරුබදු සහිත වාහන බලපත්‍රය. ඒක ඉතින් දැන් මන්ත්‍රීලාට විතරක් නෙවෙයි රජයේ උසස් නිලධාරීන්ට, වෛද්‍ය ඉංජිනේරු වෘත්තිවේදීන්ට, ගුරුවරුන්ට, විදුහල්පතිවරුන් ආදී බොහෝ දෙනෙකුට තියෙන දෙයක්. හැබැයි මේ අවුරුදු පහේ මොනම විදිහේ වාහනයක්වත් ගෙන්නුවේ නැහැ 2020න් පස්සේ. එතකොට මේ හදිසියේ වාහන ගෙන්නන්න අදටත් තීරණයක් කරන්නේ. අදටත් වාහන ගෙන්නන්න තීරණයක් කරන්නේ. වාහන ගෙන්නනවා නම් මොනවද මුලින්ම ගෙන්නන්න ඕනේ? පොදු ප්‍රවාහණයට බලපාන වාහන. බස් එක, කෝච්චි එන්ජින්, කෝච්චි පෙට්ටි, කුෂිකර්මයට බලපාන වාහන, ට්‍රැක්ටර්, ලොරි නේද? මෙන්න මේ වගේ පොදු ජනතාවට බලපාන වාහන තමයි මුලින් ගෙන්නන්නේ. නවත වතාවක් අපි පුජ්ජලික මෝටර රථ ගෙන්නන්නේ. අපි මන්ත්‍රීලා වේවා වෙනත් විදිහකට වේවා කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම රටේ ජනතාවට විතරක් නෙවෙයි මේ ආර්ථික උපාය මාර්ගයට බරපතල විදිහට වැරදි දෙයක් වෙන්න. අපේ වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කළා දේශයේ වෙනුවෙන් එක් වෙන වැඩපිළිවෙලක් කියලා. ඒක පසුගියදා අපි පෙබරවාරි 14 වෙනිදා දේශපාලන පක්ෂ නායකින්ට සමාජ ක්‍රියාකාරකයන් ඉදිරිපත් කළා. ඊළඟට අපි ඒක මේ රටේ ගෞරවනීය මහා සංඝරත්නයට පිළිගන්නවා. ලබන ජූනි 1 වෙනිදාට අපේ පක්ෂයේ දෙවැනි මහා සමුළුව පවත්වනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ මාතර දිස්ත්‍රික්කේ හොඳ නියෝජනයක් අපට ලැබෙයි කියලා. අපි එදාට ඒක මේ රටේම ජනතාවට ඉදිරිපත් කරනවා. අපි ඒකෙන් මොකද්ද කියලා කියන්නේ? ප්‍රධාන වශයෙන් අපි ප්‍රශ්න දෙකකට උත්තර දීලා තියෙනවා. මොකද්ද? පවුලේ ප්‍රශ්නය සහ රටේ එහෙම නැත්නම් ජාතියේ ප්‍රශ්නය. පවුලේ ප්‍රශ්නේ මොකද්ද? පවුලේ ප්‍රශ්නේ තමයි ආදායම නැහැ, වියදම වැඩි. රටේ ප්‍රශ්නේ මොකද්ද? ඒකත් ඒකමයි. ආදායම නැහැ, වියදම වැඩි. මේ ප්‍රශ්න දෙක විසඳන්න ප්‍රායෝගික වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කරනවා. ඔය සමහරු අපි මාක්ස්වාදී, අපි ධනවාදී, එහෙම නැත්නම් අපි සමාජවාදී, අරවල් වාද ගොඩාක් කියනවා. අපි මේ වාද එකකටවත් නැති වෙන්න අපි ප්‍රායෝගික වාදීන් හැටියට මේ ප්‍රශ්න විසඳන මඟක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. පවුලේ වියදම අඩු කරන්න කොතනින්ද පටන් ගන්න? ආහාර වියදමේ. දැන් දැක්කනේ අර ලොකු ලුණු කතාව. අපි පාර්ලිමේන්තුවේ එලි කළා 2023 දී ලොකු ලුණු ගෙනල්ලා තියෙන්නේ රුපියල් 92ට කිලෝවක්, විකුණලා තියෙන්නේ 365ට. මේ අවුරුදු කාලේ ලොකු ලුණු ගෙනාවේ රුපියල් 212ට, තොග වෙලෙන්ද වික්කේ 260ට, ඒ කියන්නේ පිටකොටුවේ 260යි, වරායෙන් ආවට පස්සේ නාරහෙන් පිට වෙනකොට 800යි. මේක තමයි මහජනයාගේ කොල්ලේ. මේ ආහාර කොල්ලේ ලුණු වේවා, පරිප්පු වේවා, අර්ථපල් වේවා, හාල් මැස්සෝ වේවා, හාල් වේවා, කිරිපිටි වේවා, සීනි වේවා, පාම්පිටි වේවා, මේවා වැළැක්වීමේ යාන්ත්‍රණයක් අපි ගෙනල්ලා තියෙනවා. කොහොමද? මින් ඉදිරියට සියලුම ආනයන කරවෝ, සියලුම තොග වෙලෙන්දෝ, සියලුම සිල්ලර වෙලෙන්දෝ විවෘත වේදිකාවක මේ ගණදෙනුව කළ යුතුයි. එතකොට අපි දන්නවා කවුද කොතනද හොරකම කරන්නේ. ඒ විදිහට ඒක පාලනය කරන්නේ. දැන් අපි කියන්න සතුටුයි. පහුගිය දවස්වල අපි පාරිභෝගික අමාත්‍යාංශයෙන් අපේ පාර්ලිමේන්තු කමිටුවට අපි කිව්වා
අපට කියන්න ලුණු වල ප්‍රවාහන වියදම ලුණු කුණු වෙනවා මේ ඔක්කොමත් අල්ලලා විකුණන්න පුළුවන් ගාන අපිට වහම නියම කරන්න කියලා. දැන් ඒ අපිට විකුණන්න පුළුවන් ගාන නියම කරලා තියෙනවා. ඒ ගාන අපි සෑම පාරිභෝගිකම දැනගන්න මගේ Facebook අඩවියේ සාපේ മന്ത്രിතුමාලගේ අඩවිවල තියෙනවා. මිනිසුන් අපි බලාත්මක කරලා තියෙනවා. රජයේ නිලධාරීන් බලාත්මක කරලා තියෙනවා. අද අපිට පේනවා සැලකිය යුතු මට්ටමක ප්‍රගතිය අප්‍රේල් මාසෙක සාපේක්ෂව දැන් ලැබිලා තියෙනවා. මේක අපිට බලයක් ලැබුණොත් මිත්‍රෝ නේද? බලයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ඒ ජීවන සහනාධාරය අපේ ජනතාවට ලැබෙනවා. ලයිට් බිල ඔබනේ මේ රටේ දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ. පළවෙනි මාස 4 ලංකා විදුලි බල මණ්ඩලයේ ලාභය කෝටි 8800යි. හොඳේ සෑම පාරිභෝගිකයෙක්ම වැඩිපුර රුපියල් 15000ක් ගෙවලා. මේක හරි. අපිට මොකද නිතරම කිව්වේ? අපිට කිව්වේ විදුලි බල මණ්ඩලයේ පාඩුවේ හිත වැඩි කරන්න ඕනේ. දැන් කොහොමද වැඩි කරලා තියෙන්නේ? වැඩි කරලා තියෙනවා අසීමාන්තික ලාභයක් එන විදිහට. අපි නැත්තම් අපි ගිහිල්ලා කරුණු වෙන්නේ නැත්තම් ඔය ගිය මාර්තු මාසේ අඩු කරපු 122 අඩු කරන්නේත් නැහැ. අඩු කරන්නේ ඉතියේ 104යි. අපි කියනවා මේක 135කින් අඩු කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඒකක 60ට වඩා අඩුවෙන් පාවිච්චි කරන දුප්පත් ජනයාට ඒ විදුලිය නිසි මිලට, අපි කියන්නේ සහන මිලට කියලා, විදුලි බල මණ්ඩලය කියනවා වගේ නිසි මිලට ලබා දෙන්න ඕනේ. මේ ඇති වෙන්න වහිනෝ නේද? මේ වැස්සේ වාසිය ඒ දුප්පත් පාරිභෝගිකයන්ට දෙන්න ඕනේ. මොකද ඒ විදුලි බලාගාර ලක්ෂපාණේ ඉඳන් මහවැලිය දක්වා හදලා ඒවට ගෙවලා තියෙන කවුද? අපිමයි. ඒ නිසා ඒ වෙලේ විදුලිය ලබා ගැනීමේ අයිතිය අපිට දෙනවා, ඒක කාටවත් නියම කරන්න බෑ. හැබැයි මතක තියාගන්න, අලුත් පණතක් ගහලා තියෙනවා. ජල විදුලි බලාගාරත් කොම්පැනි කරන්න යනවා. ඒ කොම්පැනි වුණාට පස්සේ ඒවා රජයේ සතුද නැද්ද කියලා නෑ. ඒවයි කොයි ගානට හම්බ වෙයිද කියලා අපිට නම් වග වෙන්න බෑ. ඊළඟට බලන්න තෙල් මිල. ගිය අවුරුද්දේ තෙල් සංස්ථාවේ ලාභේ කෝටි 12000යි. මේ රටේ වාහන ලක්ෂ 60යි තියෙන්නේ. හැම වාහන හිමියෙක්ම මොටර්සයිකල් කාර්යෙක් ත්‍රිවිල් කාර්යෙක් කාර් හැමෝම රුපියල් 20000ක් ගෙවලා තිනවා පෙට්‍රෝලියම් එකට වැඩි. නේද? සහනය දෙන්න ඕනේ මොකටද? අපි කියන්නේ නැහැ ඔය හැම එකටම සහනය දෙන්න කියලා. ඩීසල් වලට සහනය දෙන්න. ස්කූල් වෑන් එක දුවන්න, පාරේ බස් එක දුවන්න, කෝච්චිය දුවන්න, විදුලි බල මණ්ඩලයේ බලාගාර දුවන්න නේද? ඒ වගේම දීවරය දුවන්න ඒ සහනය ලබා දෙන්න. මේක අහනවා එතකොට කොහොමද මේවා කරන්නේ කියලා. කරන්න දේ අපි පෙන්නලා තියෙනවා. 2015 අර දින 100 වැඩසටහන යනදී නේද? රුපියල් 95ට ඩීසල් දුන්නනේ අපි. සංස්ථාව පාඩුද? රුපියල් 114 පෙට්‍රල් දුන්නනේ. සංස්ථාව පාඩු වුණාද? නැහැ. එහෙනම් මේවා කළමනාකරණයෙන් අපිට ඒක කරන්න පුළුවන්. අද විදුලි ඒකකයක් රුපියල් 46යි. එදා අපි රුපියල් 15ට විදුලි ඒකකයේ දීලා තමයි අපි ඒක කළේ. හැබැයි මේ යන ක්‍රමයේදී ඒක නතර කරන්න බෑ. දැන් උදාහරණයකට ළඟදී ඉන්දියාවේ සමාගමකට ඩොලර් 8.726කට සුලම් බලය දෙන්න සතා ඩොලර් 8.726කට සුලම් බලය දෙන්න තීරණය කළා. ලංකාවේ කොම්පැනි වලට එතනම ඩොලර් 5.780කට තමයි විදුලි බලය දෙන්නේ. ඉතින් මේවා මේ වගේ ගණදෙනු කරන්න ගියාම මොකද වෙන්නේ? ඉබේම මේවා බරදරන්නේ අර අහිංසක දුප්පත් ජනතාව.